අපි දන්නවා බොහෝ දෙනෙක් ආදරය කරන බොහෝ දෙනෙක්ට තියෙන නව ප්‍රවණතාවයක් තමයි තමන් ආදරය කරන කෙනා එක්ක තමන්ගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් එහෙම නැත්නම් වීඩියෝ පටයක් දුරකථන ඇමතුමක් වීඩියෝ දුරකථන ඇමතුමක් බෙදා ගන්න තියෙන උවමනාව ඒක අද වෙද්දි බොහෝ දෙනෙක් අතර බොහොම සාමාන්‍යකරණය වෙලා තියෙනවා ඒකත් එක්ක එන තව පසු ප්‍රතිඵලයක් තමයි යම් දවසක මේ එකතු වෙන ඩිජිටල් අවකාශයේ එකතු වෙන වීඩියෝ පට පින්තූර මේ හැම දෙයක්ම ආයි පාරාවලල්ලක් විදියට ඒකේ පෙනී හිටපු කෙනාව විනාශ කරන්න පාවිච්චි කරන්න තව කෙනෙක්ට ලැබෙන හැකියාව. එහෙම තත්වයකදී විශේෂයෙන් කාන්තාවන් විදියට සහ පිරිමියෙක් විදියට වේවා වින්දිතයෙක් විදියට ඔබට නීතියේ සරණ පතන්න ලංකාවේ අවකාශයක් තියෙනවද නැද්ද කියන කාරණාව අපි තහවුරු කරගන්න ඕනේ. ඔව් මේ වෙද්දි ලංකාවේ එහෙම අවකාශයක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. එහෙම තත්වයකට ඔබ මුහුණ දුන්නොත් ඔබ යන්න ඕනේ කොහෙටද කියන එක ගැනයි මට ඔබත් එක්ක බෙදා ගන්න ඕනේ. අපිට ප්‍රධාන ආයතන ගැන ලයිස්තුවක් නීතිඥ සමාධි බණ්ඩාර ලබා දීලා තියෙනවා. අය ඇගේ Facebook පිටුවේ මෙහෙම පළ කරනවා. ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධවල එක් ආකාරයක් වන්නේ එකඟතාවයකින් තොරව ඡායාරූප හෝ වීඩියෝ අන්තර්ජාලය හා ප්‍රකාශනය කිරීම හා බෙදා හැරීමයි. මෙහිදී මෙම සයිබර් අපරාධ සඳහා ඔබට වාර්තා කොට නීතිමය පියවර ලබාගත හැකි කණ්ඩායම් කිහිපයක් පහතින් දැක්වේ. ශ්‍රී ලංකා පොලිසිය ඔබට ලංකාවේ තියෙන ඕනෑම පොලිස් ආයතනයකට ගිහිල්ලා අදාළ පුද්ගලයාට එරෙහිව සහ අදාළ වෙබ් අඩවියට එරෙහිව ලිඛිතමය නීතිමය පැමිණිල්ලක් කිරීමේ අයිතිය හිමි වෙනවා හැකියාව තියෙනවා. ඒ වගේම සර්ට් ආයතනය සර්ට් ආයතනයේ වෙබ් අඩවියේ තියෙනවා cert.government.lk cert.gov.lk. එහෙම නැතිනම් ඔවුන්ගේ දුරකථන අංක තියෙනවා 0111 269 1692 0111 269 1692. එහෙමත් නැත්නම් ඔවුන්ට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න පුළුවන් අදාළ ස්ක්‍රීන් ෂොට් එකට එකතු කරලා ඊමේල් පණිවිඩයක් හැටියට ඒක සකස් කරලා report@cert.gov.lk report@cert.gov.lk. තුන්වෙනි ආයතනය තමයි CID සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එක. එතනදී නීතිඥ සමාධි බණ්ඩාර අපිට පැහැදිලි කරන විදිහට ඔබට පුළුවන් CID එකේ දැන් අපි පොදුවේ හඳුන්වන CID එකේ තියෙන සයිබර් අපරාධ අංශයට ගිහිල්ලා එතනට ගිහිල්ලා පැමිණිල්ලක් දාන එක. ඊට පස්සේ හතරවෙනි ආයතනය තමයි National Child Protection Authority ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දුරකථන අංකය එහෙම නැත්නම් හොට්ලයින් එක හැටියට තියෙන්නේ 1929. ඉතින් ඔබ කිසියම් මොහොතක විශේෂයෙන් ඔබ බාල වයස්කාරයෙක් නම් මේ විදිහේ තර්ජනයකට සයිබර් අපරාධමය තර්ජනයකට ඔබ මුහුණ දෙමින් ඉන්නවා නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ඇමතීමේ සහ ඔවුන්ගේ සේවය ලබා ගැනීමේ අයිතිය ඔබට හිමි වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් Women in Need WIN විදිහට හැඳින්වෙන කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයටත් ඔබට යන්න පුළුවන් අවශ්‍ය කරන සහාය ලබා ගන්න. ඔවුන්ගේ දුරකථන අංක මම ඔබත් එක්ක බෙදා ගන්නම් 0111 267 14 11 0111 267 14 11. එහෙම නැත්නම් 0111 471 85 85 0111 471 85 85. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔවුන්ට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න අදාළ ස්ක්‍රීන් ෂොට් පණිවිඩ තර්ජනාත්මක මැසේජස් මේ සියල්ල එකතු කරලා ඔවුන්ගේ ඊමේල් පණිවිඩ ඊමේල් ලිපිනය මම ඔබත් එක්ක බෙදා ගන්නම් connect@winsl.net. මම ආයෙ ඒක ඔබත් එක්ක බෙදා ගන්නම් connect@winsl.net. ඔවුන්ගේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන දුරකථන අංකය අපිට පහතින් දැක්වෙනවා 0777 567 65 55 0777 567 65 55. මේ තොරතුරු වෙනුවෙන් අපි නීතිඥ සමාධි බණ්ඩාරට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ ඔබ ඔබගේ ආදරයේ හෝ සැමරීමක මතක ඩිජිටල් අවකාශයේ තිරගත කරනවා නම් ඔබ ඒවා ඔබේ මතකයන් කොයි මොහොතක හෝ ඡායාරූපයකට හෝ වීඩියෝ කැමරාවකට හසු කරගන්නවා නම් ඔබ ආදරය කරන පුද්ගලයා පිළිබඳව ඔහු පිළිබඳව ඔබ දන්නේ මොනවාද? ඔහු වගකීම් සහගත මිනිසෙක්ද කියන එක ගැන නැවත වතාවක් හිතන්න. ඒ වගේම ඔබේ අනන්‍යතාවය ඔබේ අයිතිය පෞද්ගලිකව අභිමානවත් පුරවැසියෙක් විදියට මිනිසෙක් විදියට ජීවත් වීමේ අයිතිය උගසට ගන්න හැකියාව තියෙන කිසිම කෙනෙක් එක්ක මේ වගේ අනතුරුදායක තීරණයකට එළඹෙන්න එපා කියන එකයි අපිට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ. ස්තුතියි.